අපේ පාඩම තමයි ජනවහර. ඉතින් මේ ජනවහර කියල කියන්නේ සාමාන්‍ය කතා බහේදී පොදු ජනතාව විසින් වහරුණු ලබන වදන් මාලාවට. විශේෂයෙන්ම ගැමියු එදිනිදා කටය තුලදී සන්නිවේදනයේ සඳහා එයාලට මාවේනිකකි වෙච්ච එහමනැත්තං ශේෂවෙච්ච පදන්පෙලක් භාවිත කරල තියනවා නැත්තම් භාවිත කර මින් ඉන්නවා. මීට වසර දසක හයහතකට කලින් මියත්වහර ගැමිවහර අතර වෙනස හඳුනාගන්න පුළුවන් වුණනාා ඉතිහෙම හඳුනාගන්න පුළුවන්ගුුණාත් වර්තමානයේ එම වංකරල හඳුනාගන්න බැරි තරමටම මේ ව්‍යත්වහරයි නාගරික හා ගැමිවහර එකට සංකලනය වෙලා තියෙනවා ඉතින් බස්වහාරහි සම්මිශ්‍රණයක් සිදුවෙනවා වගේම කාලයාගේ ඇවෑමෙන් ඇතැම් වච්චන හායෙදුම් ගිලිහයාම වගේම අලුතින් වචන එකතුවීමද අර්ථ වෙන සේම් සිදුවමින් පමතිවා ඉතින් මේ විදිහයට සිංහලේ සිංහල භාෂාව නිරන්තරෙන් විවිධාකාරයන්ගින් පෝෂණේව නැජීව භාෂාවක් කියලා අපිට හඳුන්නන්න පුළුවන්. පසගේ කාලවකවානුවල බුහෝජනය ග්‍රාමියය ප්‍රදේශවල ජීවත්තේ ්චාතර පස්ස විවිධ හේතු නිසා. ඒ අය නගරයට සංක්‍රමණය වෙලා තියෙනවා. ඉතින් නගරයේ ජනාකාරණ වීමත්හමගම, වර්තමානයේ යලීත් නගරයෙන් ගමට සංක්‍රමණය වීමන් දකින්නට තියනවා. මේ ගම්මල තිබිච්ච කාරම්පරික ඉඩකඩම් වෙන්දීසිකරණය නිසා කැබිලි වෙලා විධ පලාාත්තලින් පැමිණී ජනකොටස් පදිංච වෙලා ගැමි සස්කෘය ක්‍රමයෙන් නාගතරික සංස්කෘතියෙන් පැමිණි හර පද්ධදිට අනුගතු වෙච්්‍ය බව ක අපපිටි පෙනෙන තිනවා. තිං අනිවාරයෙන්ම බස්වහර කෙරෙහි වෙනස්කීම් නැතමේ සංස්කෘතික අර පද්ධතින්ගේ නොෙක් නොෙක් අනුගතවීම් බලපාලත් තියෙනවා. මේ නූතන තාක්ෂණික මෙවලන් භාවිතය නිසා ගැමියන්ගේසාරලවෙච්ච ඇවතුම් පැවතුම් ම හා ජීවුණුව පායන්න වල පවක් පහැදිලි වෙනසක් සිදුවවෙුණ පවතිනවා. ඉති නේකද මේ භාෂාව කෙරෙහි බෙහෙවෙන්න බලපාපුු ලක්ෂණයක්කදයට අපිට හඳුදලා දෙන්න හෙමරකම් පෙන්වන්න පුළුවන්. අතේතේ ගෙවිලී සැන්දයා මේ නිවසින් පිටිවී ල්දනි කරා සැරිසැනමින් පලාමිටක දරමිටක ගඩාගඩියක් රැගෙන නිවස කර ඇදන්නේ පරිසර සිරියද කන්කලු විහිග නාදේද සිත්සේ ආස්වාධනය කරමින්. ඉති සමහර අවස්ථාවලදී ඇගේමුවි මෙහිරෙනයිතිෙන් කවිපදයක් ුවද කියවෙනවා අනන්තා ප්‍රමාණයි. ඉතිං එස්සර එහෙම්මනාට, அද එ බද හිරරි අදකම් කාට නම් අහන ලැබෙනවද නේද. අපේ ඉතින් තවමත් රසවිදින්නේ මෙ මුතුන්මිත්තන්ගේ ආස්වාදනී අදදැකේ විතරයි. අපේ මුතුන් මිත්තන් විසින් නියලනිල අද විධ ගෘරතින් හා බැඳිච්ච කියயும்ම් කෙருම් තුළින්ද. විවකයේදී විනෝදාස්වාද දයේ සඳහා ඔවුන් කළකේදඇතුළින්ද ගැමිනාට්‍යවල ජනගේ ජනකතා. ජනප්‍රවාද තුළින් දෙම අපේ භාෂාව පෝෂ්ණයට ලද පිටිවහල් සුළුපටු කාරණක් වෙදරට සලකන්න බෑ. දමි ස්වාම්පෝෂි තාර්ථ ක්‍රමය නිසාවෙන් ගැමි පරිසරේ තුළ දකින්නට ලැබුණු එකමතුකම සහයෝගය අදිය අංග තුලින් බිහිවූ සොකරී අද ගැමිනාටක වගේම බලිතොවිල් ශාන්තිකර්ම ආධියත්න් ගැමියාගේ සහජ නිර්මාණාත්මක කුසලතා වගේම රසජ්ඥතාවේ විදහ පැනුලතිෙනවා. ඉතින් මේවත්වනින් භාෂාවට ලැබිච්ච පෝෂණය හා ජීව අනන්තප්‍රමානයි. පරිකල්පන ශක්තියෙන් ජීවිත පරිඥ්ඥානයෙන් හා සාරධර්ම ගුණ වගාවෙන් පිරිපුන් සාමකාමී සහජීවනයෙන් බැඳීගේ ජන සමාජයක් එදාපිට තිබුණා. ති මේ සියල්ලම වර්තමානය වෙද්දී නස්සමින් පවතිනව නේද. ඉතින් කවදා අපේ සිංහල ගැමියෝ තියුණු ලෙසද අර්ථවත්තද එලගේ අන්දහස් ප්‍රකාශ කරන්න පෙළඹුණ. ඉති සාම්ප්‍රදායක භාෂා ප්‍රයෝර්ගයන්ගෙන් අලංකාරු බස්සහරක්ත මැමි අපේ මේ භාෂාවක ගැන නේද ගැමි වදන් ඉගිවැකි ආප්තෝපදේශ යුගලපද ප්‍රස්ථාව පිරිලු උපහැරණ මෙ අදී සහමාන්‍යි කතා බහැදවුණ ගැමියෝමිම භාවි කළ තිෙනවා. ති සිහල භාෂාවට ලැබුණු පෝෂණය අප්‍රමාණයි. පසුකාලීන යුරෝපා ජාතිකයන්ගේ ආගම්මනයෙන් භාෂාවට එකතු වෙච්ච වචින පවා කටවහාරට උච්චිත ලෙස සකස්කර භාවිත කිරීමට මේ ගැමියුව පෙළිබිලා තියෙනවා. ගරි ග්‍රගරි කියන වචනය ගිරිගෝස්වීමනේද ඉන්ස්පෙක්ටල් ඉන්ස්පෙක්ර් වීමද මේට උදහර විදිර අපිට පෙන්නුලා දෙන්න පුළුව. ඉතින් එහෙමුණාට සිංහල ගැමිජනයා අපේ මේ පාරම්පරික භාෂාව ජීවනාලි වූ බව එති මේ හෙතකිප්පු කරුණුවලි අපට අවධාරණය කරගන්න පුළුවන්. ඉතිං කෘෂිකර්මාන්තය ජීව නොවපයි කරගත්ත ගැමියන් විසින් කෙත නද කෙත හා හේන ඇසුරුකොටගෙන අවස්ථාවල් වලදී නිරායාසයෙන්ම මෝගට නංවා අප්‍රකාශ කළ විවිධාකාර වූ ජනගී මකපරම්පරාවෙන් පැවතඇවිල්ලා අද ලේඛනගතව අපට දාාදවෙලා තියෙනවා හෙද මුලදී මේම ඒකනගතවෙලා තිබුණි හැනැ. එහෙත් එවැනි නිර්මාණ අද බිහිවන බව අපට පෙනෙන්ට නනෑ. පැරණි ගැමිය සතුව තිබූ විවේක බුද්ධිය නිසර්ග හැකියාව චතුර බව, ප්‍රසඥතාව නයිසාර්ගයක ප්‍රඥ්ඥාව වර්තමාන ගැමිය අදර තිබේ දෙන්නත් අප්‍රිනගන්න පුළන් ගැටලුවක්නේ මත්කුඩු මත්පෑන් දුරාචාරයේ දෝෂිත සමාජයට වින්දනාත්මක හැඟීම් පහළවෙන්න කොහමදේ වගේ සුන්දර හැඟගේ මිනිස්සුන්තුර තිබුණන. ඉතින් මේ නූතන ජනමාධ්‍යවල ව්‍යාප්තිය ප්‍රවාහන දියුණුව නූත්මන රැකයා සංස්කෘතිය අධ්‍යාපනික සංවර්ධනය විවෘත ආර්ථිකය ගැමි හා නාගරිික සංස්කෘතියහි සම්මිශ්‍රණය මෙ අදි හේතු නිසා ගැමි ජනවහාරහා වියත් ජනවහරත්තර පරතරේද කමෙන් තුරම්ම ගිහිල්ල තියෙන කියලා අපට දකින්නට තියෙනවා. ඉති ඇත්තවශයම කියනවනං මෙ වැදි ජනවාහරහි ඔවුන්ගේ ඇවතුන් පැවතුම්බල පව වර්තමානයේ සැබෑ වෙඩසාක් ඇතිවෙලා තියෙනවා. ඉතින් කොහොම උනත් සිංහල භාෂාව වද්‍යයනය කරද්දී අපට උරමුව තිබි් ගැමි ජහනව හරහා ප්‍රාදේශය ජනවහර පිළිබඳ පුරල් දැනුමක් ලබා ගැනී මනිවාරයෙන්ම කළයුත්තක්. ඇතැම් විද්‍යතුන් මේ පිළිබඳව පර්යේශණ ග්‍රන්ථපවා සම්පධානය කරීම සම්පාධනය කරල තිබීම අපේ වාසනාවක්. ඉතින් වර්තමානය එවන් භාෂා පර්යේේෂණ කාරයහි නියලෙන්නම් සිටින බව පෙනීම අපට සටරට කාරණයක් නේද. ඇතින් මේ කොහොමු නති, දිවේෙහි ප්‍රචරිිත ගැම්මි ජනවහර හා ප්‍රාදේශයේ භාෂා විවහාරවල ස්වරූපයේ පිළිබඳ කරුටිකක් සොයා බැලීම පටිනෝ අපි දැන් ඒ පිළිබඳව කරුණු සොයා බලමු ඉතින් අපි බලමු විවිධ වෘතීන් හා සැපැදි ජනවහර පිළිබඳ. මෙ සිංහල ජනසමාජයෙහි විවිධාකාරවෘතීන්හි නියලි ජනකොට්ටාස විධ ප්‍රදේශවල වාසය කරනවා එම ගෘතන් හිනියලන පිරිස් හට සුවිශේසී වෙච්ච භාෂා විවහාරන් පවතින බවද අපිට දගන්න තියෙනවා. ඉතින් මෙම පෙදෙස්හ පිරිස් හට ආවේනිික වෙච්ච එකිනික භාෂා විවහාරයන් නේද උපභාෂාලෙසින් තමයි හඳුන්නන්නේ. අපි මුලිම බලමු කුෂිකර්මාන්තය නේද ඒ කුෂිකර්මාන්තය භාවිත වෙන්නේ කමත්වහර අපි දැන්ඒ පිළිබඳ බලමු. අතීතයේ සිටම සිංහලයාට ආවේනික වෙච්ච ප්‍රධාන ජීවනුව එපායි මාරිගය වුණේ මේ කුෂිකර්මාන්තය. ඉතිං උද්දේ ඉඳලා පෑවෙනක කමත හේන ඇසුරකොටගෙනන ද දිවිගවපපු ගොවයා භාවිත කළ වචන ඉතාම සවිශේසය වචන. ඉති මේම ඇතැම් බිට පලාතින් පලාත්‍ර වෙනස්සුනත් බොහෝ වචන පොදුභාවිතයදන පොදු විවහාරයන්. ඉතින් අපි නැන් බලමු ඒ විදිහට කෙතහාහයෙන් ඇසරු කොටගෙන උපන් විවහාරික වදන් කිහිපය. බලමු කලවිට කමත පාාවරය කියන්නේ අස්වනු රැස් කරන ස්ථානය. එතකොට බිම්ීය බින් නැගුම බින් පුරන්හිීය මුල්හීය කියන්නේ පළමු සී සෑම එ හිී හරක් කියන්නේ සී සෑමට නගුල සම්බන්ධ කරන හරක් දෙහීය. කියන්නේ දෙවනි සේසෑම වප්පීය මඩහීය ඇත්දුුම දිග ඇද්දුම කියන්නේ තුන්වන සීසෑම. කලල් කියන්නේ මඩ කලල් කිරීම පෝරුගා මඩ සමතලා කිරීම. බිත්තර වී වැපිරීමට ගන්නා වී පලුකං වැටීම දේ දමා පෙන්ගුණු වීයට පුපුරාමොල්ලදීම. වී යහන් කිරීම. දියෙන් පෙගුණු වී ගොඩගසා වසා බර තැබීම. වී අත් ලැසීම. ජහනී මුල් ඇදනු වී කුට්ටි ඉහිරවා වෙන්කොට සකස් කිරීම. පුරවැඩුම මංගලබීජ රෝපණය අත්වාසිය. අස්වැන්න වැඩිවීම කෙරෙහි ඇති වාසනා ගුණේ එහෙම නැත්තම් අත්ගුණේ. වත් පැන වැව් අමුණුවලින් මංගල දිය වරනිකුත් කිරීම. අත්තම අත්තු දව්ව අමතුබාන ගැලතුබාන. හි වැලහා පෝරුව වියගහට සම්බන්ධි කිරීමට ගන්නා පට්ඨා විශේෂය. හිී වැල පොළොව හැරීම සඳහා නගුලට සවිකළ යකඩ වුල අම්බරුවු මී ගවයෝ ගලතනවා මී ගොනුන් එකට ඇදීම මුදුනාා ප්‍රධාන මී ගවයා ගොම් පස්බානවා ගවයන් මලපහ කිරීම වැැපිරීම මුල් ඇදුන වී කුඹුරටි හිසීම ඉස්සන් බැඳීම වැැපිරූ කුඹුරු දියෙන් තෙත්කිරීම නිද්ධානය නෙළුම් මැල්ලීම කුඹුරේවල් පැළගැලවීම වැලපත ගොයමහි ලාබාල අවස්ථාව ඉතින් මේ වගේ අපිට කුෂිකර්මාන්තයේ දින භාවිත වන කමත් අහර පිළිබඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් ට අමතරව අපි බලමු දීවරික ජනවහර පිළිබඳව දීවර කර්මාන්තයේ කිය කියන්නේ ඉතාමත් අවධනම් රැකියාවක් ඉතින් මේ නියලන නියලෙන්නේ දීවරයෝ නේද දීවර කර්මාෑන්තය නීලෙනනි දීවරය සැඩ සුලම් පහර සමුද්‍ර ගෝෂාවද අභිබවා ඉතාවත් උච්ච සොරෝකෙන් තමයි ල සනිවේදන කාරයේද යෙදෙන සිද්ධ වෙන්නේ. ඉති නේ නිසා එල භාෂාවද ඊටම සරිලෙන ආකාරයෙන් තමයි සකස්සලා තියෙන්නේ. එල ගිති රැකයාත් හරි හමුතුවේ නෙනේද භාවිතම නාම් පාන්නක් තින් හමුතුයි මේ වගේ ඒ කාරණා හින්දම යළගි භාෂාවත් තිහ කමුතු ස්වරූපය කරගිෙන තියෙනවා. ඉති මේ පහත දැන් අපි බලමු දීවරයෙන් විසින් සාමානි කතා බහයේදී භාවිතා කරන වචනකිහිපියන්. දියඹ මුහුද පන්න කරනවා. මසුන් මරණවා. කොල්ලෑව ඔරුව සමබරව තබාගැනයීමට ඔරු කඳට සවිකළ ආධාරකයකි. බල ඔරු බලයන් ඇල්ලීමට යන විශාල ඔරු. මහ ඔරු ඇත දියේ බේ මසුන් අල්ලන විශාල ඔරු. ගොඩ ඔරු නොගැබුරු මුහුදේ මසුන් අල්ලන ඔරු. වියල් ඔරු නොගැබුරු මුහුදේ පන්න කරන ඔරු. තෙප්ප මලවල්ලම යාත්‍රා විශේෂ දෙකගේ. වියල ඔරුුවේ ඉදිරි හබල් දෙක කස් අවල මැද පෙදැබස හබල් දෙක. අවල පසු පස හබල් දෙක ඇනිය ඔරුවේ ඉදිරි පස කොටස කඳ අවලේ හබල් ගසන්න හැන් කුඹ ගස ගොයියා රුව රුවල් මන්ද රුවල නැංවීමට බෑමට උපකාරවන මන්ද කුඹගහ රුව රුවල සම්බන්ධ කරය ඔරුවේ උටට සිටුවන රීට කටුවල දියකඩ ඔරුව දියම්බෙහි නැංගුරම් ලෑමට ගන්නා නැංගුරම් ගල කඩකම්භය නැංගුරම් ලෑමට ගන්නා කම්බය ගල් බානවා නැංගුරම දට බැස්සවීම පරමානී ඔරුවේ දිගට ඇති වනගස හිී නෑව රුවලේ ඉදිරිපස එකට හල්ලා බඳන කනුව කෝවාන කුඹගස මුදුනේ හරහාට බඳින ලීය සරෙන්තුව රුවල හැකිලු පසු ඔතන ලනුව. ඊට පස්සේ පලුඉහ ඔරුවට එනජලයේ පිටතට දමන්නා. පන්නකා පන්නකාරයෝ කියර කියන්නේ මසුන් මරණය. ඉරුන් බෑම ඉරුණු දැල් පිළිසකර කිරීම. තලවලේ ලනුවලින් විය ඇති දැල් කොටස. යොත් පන්න මාදැල් ු දැල් හිසවටා කරකවා දම්මන දල අතංගුව කුඩා මසුන් අල්ලට උපකරණය ඇමිකූඩේ ඔරුවටත් කොල්ලෑවටත් අතර බැඳ ඇති පොල් කළ කූඩයක කූරයන් පණ පිටින්ම තබාගැන්මට මේ භාවිත කරනවා. එට පස්ස අපි බලමු ගෝත්‍රික ජනවහර පිළිබඳව හැඳන්නේීම. නවට ගාඩි ජනවාර කියලා හඳුන්වනවා. ගාඩි වංශය කියල කියන්නේ මේ හොඩී කුලේට ඉති නයාලගේ භ ගාඩි භාෂාව මෙ සුළු ජනකොටසක්වෙච්ච මෙයාලගෙන් මෙයාල ගේයින් ගෙට යමින් තමයි එයාලගේ ජීවත්වීම ඇතැන් ජීනවපය ගත කරන්නේ. වර්තමානයේ මේ ගාඩි පරපුර වගේම ගාඩි බසද පිරිහිලා යන්න තියෙනවා මධ්‍යමම සබරගොමු වයඹ මෙයාදී පලාාත්තල වගේම ුවර එලිය මාතලේ දිස්ත්‍රීකවලදන් සුළු වශයෙන් මේ ගාඩි වංශේකයන් විසිරී සිටින බව කියවෙනන. ඉතින් යාලක බස්වහර ඉතාමත් අමුතු බස්ව හරක් ඉති වචන ප්‍රමා හරම සීමිත වචන ප්‍රමාණයක් තමයි යාලට තියෙන්නේ. අපි බලුම යාලගේ මොනවගේ වශන දයාල භාවිත කරන්න කියලා. අංගයා මිනිසා මහාගාඩි අංගයා සීය මහාගාඩි අංගී ආ් තෙරි අගයා වැදගතා එකගේ අගයා සහෝදරයා හිද්දලුගාාව පියා හිදලු ගෑවි අම්මා කන්නලාව කියන තෙරි අංගයා ගුරුවරය කන්නලව කියන තෙරි දුමනේ පාසල පාල්ල මහත්මයා පාල්ලි මහත්මිය තෙරි පාල්ලා උසස්තැනැත්තා ಿ ಬಿಲಿಂದು ಬಿಳಿಂದು ಕೊಲ್ಲ ಬಿಲಿಂದು ಗೇವಿ ಕೆಲ್ ಬಿಳಂದು ಪಾಲ ತರುಣಿಯ ಬಿಳಿಂದು ಪೇಲ್ಲಿ ತರುಣಿಯ ಬೂಸ ಬಲ್ಲೂಸಿ ಬೆಳ್ಳಿ ಬೂಸ ಬಲು ಬೀಸಿ ಬೆಲಿ කෝටියා පත්තලිියංගයා කුරුල්ලා මීගානවා කනව එත නේ වගේ වච්චන තමයි මේ ගාඩි ජනවහරේ භාවිත වන වචන දැන් අපි බලමු වැදි ජනවහර පිළිබඳව එත වැදි ජනතාවගේ වාස භූමේ වැදි පත්තුව පාරම්පරක නිජබිම තමයියා ලගේ බින් තැන්න හා දිගා මඩුල්ල තින් ගිනි කොන දිග දැනි තලාවට අයත්තන වනගත පෙදෙස්වල මෙ හෙල් වැටිහා ඔයවල් ලාශිත්ව තමයි මේ වැතිජනතාව පැතිරලා ඉනනේ දෙබිතාන පාලනයෙන් පසුව වෙන් වෙන්ව ගොස් පලා තුනකට බෙද් ලගේ බව සඳහන් එෙනවා. ඌඌවේ දබාන රතුගල ඊට පස්සේ සොරබරව ප්‍රදේශවල නැගෙන් හිර පලාාතේ පොල්ල බැද්ද හෙන්නාා නිගල යන ප්‍රදේශවල වගේම උතුරු මැද පලාාතේ දිම්බුලාගල හා දළුකාන කියන ප්‍රදේශවලත් වැදි ජනතාව වාර්තමානයේ වාසය කරන බව අපි විශ්වාස කරන්න පුළුවන් යල වගේ වාසය කරනවා නේද. ඉතින් දඩ මාස් හාමී පැණි සිංහලනට සපයා ඒ වෙනුවට තිරිගූ කුරහං ලුනු පූවාක්ුණ දුංවල අදිය මෙයාල සපයයා ගන්නා ඉතින් මේ වැති ජනතා පිළිබඳ අධ්‍යයනය කරද්දී ගවේශණය කරභ විද්වතුන්ගේ තපත්යේ මේ කාරුණු පිළිබඳ සඳහන්නනුවා. ඇතිවර්තමානයේ සිංහලයන් හා ඉතාමත් සහජීවනයෙන් බැඳුරු නිසා මේ වැද ජනවාරෙහි සිංහල වජන මුසවෙලාක් තියෙනවා. ජනප්‍රවාදවල සඳහන් වන්නේ මේ ජි වැද ජනතාවක්වේණියගේ දරුවන්ගේ පැවතෙන්න බව. එකකාරි ප්‍රසිද්ධ කතාාවක්න දේක අපි හැමෝම දන්නවා. ඉතින්ම ස්වබා දහමට අනුගත වෙලා එහේ ජීවත් එච්චෙ නිසා, ගොබි ැනින් දිවිගේ වන වැදිජනතාවගේ දිවිපැවත් ඉතාමත් සරලයිඇළගේ ප්‍රධාන ජීවනවා වෙලා තියෙන්නේ ඇතව වනේ දඩේම දඩමසමී පැනී දාන්න්‍ය හා අලවර්ග ප්‍රධාන ආහාරය වෙලා තියනවා මෙ වැදිභාෂාවේ වචන ඉතාන් අඩුයි අද පරම්පරික පාරම්පරික වැදිබස භාවිත කරන්නේ දම්බානාද සුළු ප්‍රදේශයක් පමණයි ති අලුත් පරම්පරාව සිංහල ගැමි වහරට අනු ගතව යළගේ අධ්‍යාපනිික දියුණුවාක් සන්නිමේදින දියුණවාකං යම් තරමග ලබා තියෙනවා කියලා දකින්න පුළුවන් එ විතරක්න මේ සාම් ප්‍රදායික ජීවනුව පායක්‍රමවලට අමතරව හන් ගොවිතැනේ නියලේමද මේ වැති ජනතාව අතරින් අත දක්නට ලැබෙනවා මේ තම්බානදී ප්‍රදේශවල වැදිජනතාව දඩේමේදී හා භිචාර විදදිවලදී භාවිත කරන අමුතු වච්චන අදත් අපිට හන්න දකින්න ලැබෙනවා විශේෂ වූ උච්චාරණය විශේෂයක් එල සතුව තියෙනවා ඇත්තෝ යන පද පුද්ගල හාසර්වනාාම සමගයේ දීම එලග මේ භාෂ භාවිතය දකින්න පුළුවන් විශේෂ ලක්ෂණය බලමු දැන් අපි ලාගේ ජනවහර කොහොමද කියලා මිනි ගජ්ජු මිනිසා වන්නේ ලැත්තෝ වැදි ජනිතාව අපි ලැත්තූ අම්මිತು ම මුತ್ತಲැತ್ತುಸೀಯ කිරಯම්මිಲැತ್ತು ಆච්චි නෑනිಿಲත්್ತು නෑන මවනಲැත්್ತು මස්್ಸಿනා පිಲැත්್ತು පනුව බොට කඳාಲැත්್ತು අලಿಯ චප්පಿಲැත්್ತು කුරුල්್ල තිಿසාහාමಿಲත්್ತು තිසාಹමි කතරගම දෙಯಲැත්್ತು කතරගම දෙවියන් කළු ಬಂඩාර දෙಯಲැත්್ತು කළු ಬಂඩාර දෙවියන් වීනිලැත්තු වේനිය බුද්ධල ඇත්තු බුදුන් වහන්සේ කපුවලඇත්තු හාම්දුරුවන් දඹාන පෝරු ගම්පොජ්ජ දබාන නම් ග්‍රාමිය ගම්පොජ්ජ ගම ලංකාපොǧජ ලංකාාව වැල්පොජ්ජ වැහ රුකංපොජ්ජ ගස හිත් පෝජ හිත තාරාපොජ්ජ තරහාව සන්තෝස පොජ්ජ සතුට හූරා මහත්මයා නෑනී හත්මිය විජයහූර, විජයරජු දිසාකාරී හූර දිසාපති පයින්්ඩකාරී හූර ග්‍රාම සේවක කළුවලඇත්තු වලහා කංකුණ ගෝන මීම්ඥා, මීහරක, ඔක්මා කළුමීම පිළපොත්තා කබල්ලෑවා කදිරා මාාවවුල ගොන්ම්ඥා එළහරක කුළුමං්ඥ එළුවා කෙක්කා මීමිඉන්න ගැටමන්ද. කිමුුලා. ඉති මේ වැති භාෂාව භාවිත වන වදන් දිහා බලද්දී. අපිට මේ ඒ වගේ විශේෂ කරන ටික කවධාරණය වෙලා තියෙනවා. මේ ප්‍රාණවාජී නාම පද සමගයාලා ඇත්තෝ කියන පද චොද්‍රතියනෝ නේද. අම්මිල ඇත්තෝ චප්පිල ඇත්තෝ කියන අපි පෙන්ලා දෙන්න පුළුවන්. ඉට පස්සේ ග්‍රාමනාම ශරීරාංග මිනිස් හැගේීම් බාන්් ස්ථාන ආහාර සඳහා ඒ පදාගටයාල පොජ්ජි කියීර නම් යොදලතියෙනවා. ඉට පස්සේ ස්ත්‍රීපුරුෂනාම සමඟ ගෞරවය සඳහා එයල පිළිවෙලින් හූරා නෑනී කියන පද යොදලත්තියෙනවා. ඉට පස්සේ ගස්මූල් කරගෙන සහ වර්ණයමූල් කරගෙන ස්ත්‍රී නාම යොදලතියෙනවා. දවිටා දෙමටා දවිටී දෙමටී කියන පද. කාලයගෙන සඳහන් කරද්දී මැච්චේ කෙන පද්දයාගට යෙදර තියෙනවා නේද දවල් මැච්චේ රාය මැච්ේ කියලා. ඇස වාහන හායන්ත්‍ර සූත්‍ර සඳහත්්‍යයාල කැච්චේ යමෙකේ කියන පද යොදර තියෙනවා. දඩු කැච්චේ. නේද. පුච්චා කඩන යමික අදී වච්චන. ඉති මේ විධාන අරුද්දීමට පයයන්න හෙදර තියෙනවා. රඳාප මංගච්චාප ඔට අදමාප කියන වච්චන. ලා දෙන්න පුළුවන් ඊට අමතරව තව සීමිටි ක්‍රියාපදි කිහිපයක් කියෑල නිත්තරම් භාවිතා කරලා තියෙනවා මනාදී මන්දු කරනවා ඇනඋලා කනවා පටාරිනවා කියන වචන. හිට පස්සේ හෙළ වහරේ එන සර්ශාබ්දේ වැදි වහරේ චබවට පත්තුලා තියෙනවා ඉච්චට පච්චට එක යනේ ඉස්සරහට පස්සට ඉච්චර කාලේ ඉස්සර කාලේ තවත්්‍යකත් තමයි සංඛ්‍යවාචී පද ප්‍රාණවාචී පදලෙස භාවිතා කරලා තියෙනවා. එකමෙක් කියන්නේ එක් කයෙ දෙකමෙක් කියලකයන් දෙදනෙ. ඉතින් මේ වගේ එලා එලගේ භාෂාව භාවිත කළ තියනමි වැදිි භාෂා විතාම සංශිප්ති භාෂාවක් විත්‍රකම මෙ එක හරි අමුතුයි නේද විවහාර භාෂාව පදනංවිච්්‍ය සාහිත්‍යයක් ද මේ වැදි ජනතාව සත්තු වෙලා තියෙනු. ජනගී නැලවිලිගීකාවී මන්තර යාතිකා ශාන්තිකර්මගේ මෙයාලගේ මක පරාම්පරාවෙන් තමයි මේ පැවතයෙන්නේ. ඉතින් බෙරවාදනය නරත නෙහිද මේ වැදි ජනතාාව විතාමත් හපන්නු නේද. ඒවා රිදමයාානුකූලව කිරි කොරස් පොල්ජ ොටා දැමීමේ කියයන්නේ කිරිකොරහ නැටීම් ඉතා විචිත්‍රබව සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට ප්‍රාදේශය විහාර පිළිබඳව නැත්තැන් ජනවහර පිළිබඳව අපි අවබෝධයක් ලබා ගත්තක්. ඉතිං වාලට මේ පාඩම වැදගත් නං වාල ගේයාලුවන්ටත් බලන්න ෂයා කරන්.